Multilac, Colour the World, Sri Lankan. බොහෝ ප්‍රශ්නගත කාරණාවක් තමයි යුදගණවී ගනුදෙනුව සහ ඊට අදාළ LNG ගනුදෙනුව. මේ යුදගණවී ගනුදෙනුව සහ ඊට අදාළ LNG ගනුදෙනුවට පාදක වෙන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2021 සැප්තැම්බර් මාසේ 6 වෙනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවක් මත. දැන් මේ කැබිනට් පත්‍රිකාව මගින් ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. පළවෙනි කාරණාව තමයි යුදගණවි විදුලි බලාගාරයේ කෙරවල පිටි තියෙන යුදගණවි විදුලි බලාගාරයේ හිමිකම තියෙන West Coast Power Limited කියන සමාගමේ මහා භාණ්ඩාගාරය විසින් දරන 40% කොටස් ඇමරිකානු සමාගමක් වන New Fortress Energy කියන සමාගමට විකිණීම සම්බන්ධයෙන් වෙන යෝජනාව. මෙම යෝජනාව අනුව මෙම කැබිනට් මණ්ඩලයේ තියෙන කැබිනට් පත්‍රිකාවේ තියෙන කරුණු අනුව මෙම 140ක කොටස් රජයට අයිති වෙලා තියෙන 140ක කොටස් ඩොලර් මිලියන 250කට රජයේ තක්ෂේරුකරු විසින් තක්ෂේරු කරලා තියෙනවා. නමුත් මේ කැබිනට් මණ්ඩලය සමග ඒ වගේ තක්ෂේරු වාර්තාවක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වගේම එයින් යෝජනා කරනවා ඒ ඩොලර් 250ක මුදලකට එම කොටස් ඒ New Fortress Energy කියන ඇමරිකානු සමාගමට විකිණීම සඳහා අනුමැතිය ලබා දෙන්න කියලා. එතකොට ඒ විකිණීමට අදාළ වෙන ගිවිසුම මේ කැබිනට් පත්‍රිකාව සමග ඉදිරිපත් කරන්නේ නැහැ. එතකොට ඒ විකිණුමට අදාළ වෙන ගිවිසුමේ තියෙන කොන්දේසි මොනවද කියන එක හෝ ඇත්ත වශයෙන්ම නියමිත වටිනාකම කුමක්ද කියන එක හෝ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට නිසි අවබෝධයක් නැහැ. නමුත් කැබිනට් මණ්ඩලය මේ කොටස් 140 විකුණන්න New Fortress සමාගමට විකුණන්න අනුමැතිය ලබා දෙනවා. ඒ ගිවිසුම දැකලත් නැහැ, ගිවිසුමේ තියෙන කොන්දේසි දැකලත් නැහැ කැබිනට් මණ්ඩලය. ඒ වුණාට ඒ 140 කොටස් විකුණන්න අවසර ලබා දෙනවා. අනුමැතිය ලබා දෙනවා. දැන් සාමාන්‍යයෙන් ලංකාවේ අපි දන්නවා ඩොලර් පක්ෂ ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, ඩොලර් සංචිතවල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ අවස්ථාවක සාමාන්‍යයෙන් රජයේ දේපලක් විකුණලා හරි ඩොලර් ටික හොයාගන්න ඕනි කියලා යම්කිසි රජයක් කල්පනා කරනවා නම් ඒ දේපල විකිණීම රටට වඩාත් වාසිදායක ආකාරයට සිද්ධ කරන්න ඕනි. සාමාන්‍යයෙන් ගන්න ක්‍රියා පරිපාටිය තමයි ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මිල ගඳන් කැදවලා වැඩිම මිල ලබා දෙන සමාගමට එම කොටස් විකිණීම. එහෙම නැත්නම් යම්කිසි සමාගමක් යම්කිසි ආයෝජකෙක් එම මුදල ආයෝජනය කරන්න කැමැත ප්‍රකාශ කරනවා නම් යම්කිසි මුදලකට ඒ කොටස් මිල දෙගන්න කැමැත ප්‍රකාශ කරනවා නම් ඒ මුදලට වඩා වැඩි මුදලකට ඒ කොටස් මිල දී ගන්න ඒ රජයේ දේපළ මිල දී ගන්න වෙනත් කවුරු හරි ජාත්‍යන්තර දේපළේ ඉන්නවද කියලා හොයලා බලන එක තමයි රජයක් සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ. නමුත් මේ යුදගණවි කොටස් විකිණීමේදී ඒ වගේ කිසිම පියවරක් අරගෙන නැහැ. ඒ වගේම මේ කොටස් මිලදී කොටස් විකිණීම මේ අනුමත කිරීමේදී කිසිම ආකාරයකින් නීතිය ක්‍රියාත්මක කළා නැහැ. ඒ කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් ගිවිසුම අත්සන්කරන භාණ්ඩාගාරයේ ලේකම්ට කැබිනට් මණ්ඩලයේ ලේකම් විසින් පවසන ආකාරයට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය දීලා තියෙනවා. එතකොට ඒ අනුමැතිය දුන්නාට පස්සේ භාණ්ඩාගාරයේ ලේකම් විසින් ඒ සම්බන්ධයෙන් ගිවිසුමක් ඇති කරගෙන තියෙනවා. ඒ ගිවිසුම මොකද්ද කියන එක කැබිනට් මණ්ඩලයට හෙළිදරව් කරන්නෙත් නැහැ. නමුත් මේ කැබිනට් පත්‍රිකාව අනුව පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා ගිවිසුම අත්සන් කරාට පස්සේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න කියලා. ගිවිසුමක් අත්සන් කරාට පස්සේ අපි කවුරුත් දන්නවා ගිවිසුමෙන් ඉවත් වෙන්න හැකියාවක් නැහැ. ඒතකොට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරත් ඒ කැබිනට් මණ්ඩලයට ඒ සම්බන්ධයෙන් ගන්න පුළුවන් පියවරකුත් නැහැ. මේ ගිවිසුම අත්සන් කරාට පස්සේ හරි
මේ ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලත් නැහැ. පාර්ලිමේන්තුවේදී මේ ගිවිසුම ඉදිරිපත් කරන්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හඳ නැගුවට පාර්ලිමේන්තුවට ගිවිසුම ඉදිරිපත් කළෙත් නැහැ. අපි මේ වංචනික ගනුදෙනුට විරුද්ධව පක්ෂයක් හැටියට 2021 ඔක්තෝබර් මාස 21 වෙනිදා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කරා. ඒ නඩුව ගොනු කරේ මේ වංචනික ගනුදෙනුව අහෝසි කර ගැනීම බලාපොරොත්තු වෙමින්. ඒ වගේම තවත් පාර්ශ්වයන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්බන්ධයෙන් නඩු පැවරුවා. අපි තමයි දේශපාලන පක්ෂයක් හැටියට මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවේදී ඇතිවෙච්ච බලපෑම මත ඒ ගිවිසුම එළියට දාන්න ආණ්ඩුවට සිද්ධ වුණා. අපි දැන් මේ ගිවිසුම පිළිබඳව රට මේ ගිවිසුම පිළිබඳව දන්නවා. මේ ගිවිසුම අත්සන් කළා තියෙන්නේ කැබිනට් මණ්ඩලය විසින් අත්සන් කරන්න බලය පවරපු නිව් ෆෝටස් එනර්ජි කියන සමාගම සමග නෙවෙයි NFS ලංකා පවර් හෝල්ඩින්ස් කියන සමාගමක් එක්ක. එතකොට මේ ගිවිසුම අත්සන් කරපු මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා මේ ගිවිසුම කීවල බලලා තිබ්බේ නැද්ද? එතකොට මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට මේ ගිවිසුම අත්සන් කරන්න කියලා බලය පවරලා තිබුණ නිව් ෆෝටස් එනර්ජි සමාගමත් සමග, එතකොට NFS ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ස් කියන සමාගමත් සමග ගිවිසුම අත්සන් කරනකොට ඒ බව මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට අවබෝධයක් තිබුණේ නැද්ද? එහෙම නැත්නම් එතුමට වෙනත් විශාල බලපෑමක් තිබුණාද? මේවා තමයි අද අපි ඉදිරියේ තියෙන ප්‍රශ්න. ඒකට අපි හොයලා බැලුවා මේ NFS ලංකා පවර් හෝල්ඩින් කියන සමාගම මොන වගේ සමාගමක්ද කියලා. මේ NFS ලංකා පවර් හෝල්ඩින් කියන සමාගම ඇමරිකාවේ ඩෙලවයා කියන ප්‍රාන්තයේ ලියාපදිංචි කරන ලද සමාගමක්. මේ සමාගම ලියාපදිංචි කරලා තියෙන්නේ 2021 පෙබරවාරි මාසේ  23 වෙනිදා. ඒ කියන්නේ තාම අවුරුද්දක් මේ අවුරුද්දක්වත් වයස නැහැ මේ සමාගමට. ඒ වගේම එම ප්‍රාන්තයේ නිල වෙබ් අඩවියේ තියෙන සඳහන් කරුණු අනුව මෙම සමාගමේ වාර්ෂික බදුතක්ෂේරුව සඳහා වටිනාකම ඩොලර් 300යි. එතකොට මේ වගේ සමාගමකට තමයි මේ යුග දනවි බලාගාරයේ හිමි සමාගමේ ලංකාවේ භාණ්ඩාගාරයේ තිබ්බ 140 කොටස් විකුණන්න ගිවිසුම අත්සන් කරලා තියෙනවා. මේ ගිවිසුමට ඇතුළත් වෙන්න කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය දීලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම මේ රටේ තියෙන නීතිය, මේ රටේ තියෙන බලශක්ති ප්‍රතිපත්ති, ඒ වගේම මේ රටේ මහජනයා විසින් කැබිනට් මණ්ඩලය වෙත තියන ලද විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩ කරමින්. ඒ නිසා තමයි අපි මේක පක්ෂයක් හැටියට අපි මේ ගනුදෙනුව දැන්ටමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ අපි ප්‍රශ්නයට ලක් කරලා මේ ගනුදෙනුව අහෝසි කරන්න කටයුතු කරමින් ඉන්නේ. දැන් මේකේ බරපතලම කොටස මේ ගනුදෙනුවේ මේ යුග දනවි කියන යුග දනවියේ 140ක් විකිණීමට වඩා ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී, රටට අහිතකර, රටේ නීතිය බරපතල උල්ලංඝනය කරන තීරණයක්. නමුත් ඊටත් වඩා රටට අහිතකර රටේ නීතිය බරපතල ලෙස උල්ලංඝනය කරපු කාරණාව තමයි මේ කැබිනට් පත්‍රිකාව මගින් ඉදිරිපත් කරපු දෙවෙනි කාරණාව. ඒක තමයි රුපියල් කෝටි 60,000ක් වටින LNG කියන ඉන්ධනය මේ රටේ LNG වලින් ක්‍රියාත්මක කරන විදුලි බලාගාරවල සඳහා අවුරුදු 5කට මිල සපයන සම්පූර්ණ ඒකාධිකාරය මේ නිව් ෆෝටස් එනර්ජි කියන ඇමරිකානු සමාගමට පවරන්න කරපු යෝජනාව. දැන් මේ යෝජනාවට අනුව අපි දන්නවා කෙරවල පිටියේ දැන්ත ක්‍රියාත්මක වුණ යුග දනවි විදුලි බලාගාරය. යුග දනවි විදුලි බලාගාරය LNG වලින් ක්‍රියාත්මක කරන්න තමයි දැන් යෝජනා වෙලා තියෙන්නේ. ඊට අමතරව සෝබා දනවි කියලා විදුලි බලාගාරයත් LNG වලින් ක්‍රියාත්මක කරන් දැන්ටම කෙරවල පිටියේ ඒ ආසන්නේ
ඉදිවෙමින් පවතිනවා. දැන් මේ කැබිනට් පත්‍රිකා මගින් බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා යෝජනා කරන්නේ කැබිනට් මණ්ඩලයට අවුරුදු 5ක කාලයකට යුග දණමි විදුලි බලාගාරයට සහ සෝබා දණමි විදුලි බලාගාරයටත් ඒට අමතරව කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකරන ලබන වෙනත් ඕනෑම LNG වලින් ක්‍රියාත්මක වන විදුලි බලාගාරයකටත් LNG සැපීමේ සම්පූර්ණ ඒකාධිකාරය මේ New Fortress Energy කියන්නේ ඇමරිකානු සමාගමට පවරන්න. මේ රටේ තියෙනවා බල අපි 2019 දී ගැසට් කරන ලද බල ශක්ති ප්‍රතිපත්තිය. ඒ වගේම 2020 මේ ආණ්ඩුවට පස්සේ LNG වලට අදාළ වෙන ස්වභාවික වායු පිළිබඳ බල ශක්ති ප්‍රතිපත්තියක් ගැසට් කරලා තියෙනවා. මේ බල ශක්ති ප්‍රතිපත්ති දෙකේම සඳහන් කරලා තියෙන්නේ මේ රටට වඩාත්ම වාසිදායක ආකාරයට LNG මිලදී ගන්න ගැනීම කළ යුතුයි. ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාදාමය තමයි ජාත්‍යන්තර වෙළඳ පොලේ මිල ගණන් කැඳවලා ඒ ජාත්‍යන්තර වෙළඳ පොලේ මිල ගණන් අනුව ටෙන්ඩර් ප්‍රතිපාටියක් අනුව LNG මිලදී ගැනීම කළ යුතුයි කියලා. ඒක තමයි මේ රටේ ජාතික ප්‍රතිපත්තිය. එතකොට මේ බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ඉදිරිපත් කරපු මේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු මේ යෝජනාවම අපේ ජාතික ප්‍රතිපත්තියට විරුද්ධයි. ඒ වගේම කිසිම විනිවිදභාවයකින් තොරව තමයි මේ ගනුදෙනුවේදී මේ ආණ්ඩුව කටයුතු කරලා තියෙන්නේ. මේ බැසිල් රාජපක්ෂ මහත්තයා මේ යෝජනාව ඉදිරිපත් කරලා මේ යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමත කරනවා. එතකොට අපි කැමැති වුණත් අකමැති වුණත් යුග දණිව බලාගාරයටත් සෝබා දණිව බලාගාරයටත් ඉදිරියේදී කෙරවලපිටියේ ඉදිකරන ලබන වෙනත් ඕනෑම LNG වලින් ක්‍රියාත්මක වන විදුලි බලාගාරයකටත් LNG මිලදී ගැනීම අනිවාර්යෙන් අපි කරන්න ඕනි මේ New Fortress Energy කියන ඇමරිකානු සමාගමෙන්. එනිමයි කැබිනට් මණ්ඩලයේ මේ කැබිනට් පත්‍රිකාව සමග මේ මිලදී ගන්න මිලක් සඳහන් කරන්නේ නැහැ. මේ මිලදී ගන්න අපි අවුරුදු 5ක කාලයක් මේ රුපියල් කෝටි 60,000ක් වටින LNG මිලදී ගන්න ඇතුල් වෙන ගිවිසුමේ වගන්ති හෙලිදරව් කරන්නේ නැහැ. ඒ ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වගේම මේ මිලදී ගැනීමට අදාළ වෙන මිල නිශ්චිත මිල සූත්‍රයක් ඉදිරිපත් කරන්නේත් නැහැ. එතකොට කැබිනට් මණ්ඩලය මේ රුපියල් කෝටි 60,000ක් වටින LNG මිලදී New Fortress සමාගමේ මිලදී ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කරන්න කියලා අනුමැතිය ලබා දෙන්නේ ඒ ගිවිසුමේ තියෙන කොන්දේසි දන්නේත් නැතුව ඒ මිලදී ගැනීම සඳහා අදාළ වෙන මිල සූත්‍රය නිශ්චිත මිල සූත්‍රයක් දන්නේත් නැතුව ඒ වගේම ඒ මිලදී ගැනීමට අදාළ වෙන මිල දන්නේත් නැතුව. එතකොට මේ සම්පූර්ණයෙන්ම මේක නීති විරෝධී ආකාරයට කිසිම විනෝදභාවයකින් තොරව මේ ඉතිහාසයේ මම හිතන්නේ මේ ආකාරයට කිසිම රජයක් කටයුතු කරලා නැහැ. දැන් එතකොට මේක කවුද මිල නියම කරන්නේ? එතකොට මේක මිල නියම කරන්නේ මේක මොන මිල සූත්‍රයක් ඇත්තේ මිලදී ගන්නවාද කියලා තීරණය කරන්නේ. ඒ වගේ මේ මිලදී ගැනීමට අදාළ වෙන අවුරුදු 5කට අදාළ වෙන කොන්දේසි මොනවද කියලා තීරණය කරන්නේ බැති රාජපක්ෂ අමාත්‍යවරයා එයාගේ ලේකම්වරයයි අර සමාගමයි. ඒක මේකේ තියෙන බරපතලම කාරණාව තමයි මේ සාමාන්‍යයෙන් අපි දන්නවා මේ වගේ රටට වැදගත් මේ වගේ මිලදී ගැනීමක් සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කරනකොට සෑම රජයක්ම සෑම අවස්ථාවකදීම එය නීතිපතිවරයාගේ අවධානයට යොමු කරනවා. නීතිපතිවරයාගේ අදහසේ සම්බන්ධයෙන් ගන්නවා. නීතිපතිවරයාගෙන් අහනවා මේ ගිවිසුම අපේ රටේ නීතියට අනුව එකඟද, මේක රටට යහපත්ද, මේකේ මොන හරි කොන්දේසියක් තියෙනවද අපිට අහිතකර කියලා. නමුත් මේ කැබිනට් පත්‍රිකාවේ සඳහන් කාරණා අනුව එහෙම මේ ඇති කරගන්න යන ගිවිසුම නීතිපතිවරයාට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. ඒ වගේම නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. එතකොට මේ රුපියල් කෝටි 60,000ක් වටින LNG මිලදී ගන්න ටෙන්ඩර් ප්‍රක්‍රියා ප්‍රතිපාටියක් නැතුව රටේ බලශක්ති ප්‍රතිපත්තියට LNG වලට අදාළ ස්වභාවික වායු පිළිබඳ ප්‍රතිපත්තියට ඒ වගේම රටේ සාමාන්‍ය නීතියට ප්‍රසම්පාදන ක්‍රියාවලියට විරුද්ධව තමයි පටහැනිව තමයි මේ
डॉलर मिलियन डॉलर बिलियन तुनाक रुपया कोटी हेटदाहक वटीन इन एल एन जी मिल दी गंड मे कैबिनेट मंडली विशीन मे बैसी राजपक्ष मे तुम हईदराबाद के कैबिनेट पत्रिका मत अवसर लबा दें मेक मेरटे नीतिय बटपतल देश उल्लंघन किरीमा एवगेम मेक मेरटे मंगिताने मेता क्वेच्च दूषितम गणुदेनवाक् मे संबंधी मे कारणावेदी कैबिनेट मंडलयात एवगेम मेकट संबंध वेच्च सीलम निर्धारणु मेरटे नीतिय बटपतल देश उल्लंघन करलतीयनवा एवगेम महाजनया विचिन तबल विश्वास संपूर्ण कट कल तीन एंड मे संबंधे अभी सामग्री जन बल वेगे मन कालीन सदन कर आकार गणुदेनवटेरहिव ग्रेष्ठाधिकरण नवल तीन एवगेम मे गणुदेनुव रटट इतामहितकर गणुदेनुवा मे रटट इतामहितकर रट आगादेरदा मे तव दुट आगादेरदा मे गणुदेनुट एरहिव गण पुलवां हेम क्रियादा मे अग्म අප විසින් ගන්නවා කියන කාරණාවත් මම මතක කරන්න සතුටුයි. අනතිව නොදැන ගල හැකියි කැබිනට් පරිසරය නැද්ද මේ කිසිම නීතියක් පිළිගේ අනුකමාර මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන කව බොහෝ ශක්තිව සමහරයි දෙක දැනගෙන ඉන්නේ නැහැ කියලා. ඔව්. මොනවාද ක්‍රියා කරන්න කැබිනට් සාමාජිකයෝ? ඒක තමයි නෑ. ඇත්තම කතාව ඇමතිවරුන්ට ඇමතිවරුන් මේක මම කලින් සඳහන් කරා වගේ මේ ගිවිසුමේ මේ මේට මෙතන ගිවිසුම් දෙකක් තියෙනවා. එකක් තමයි යුදගණවී බලාගාරයේ යුදගණවී බලාගාරයේ හිමි වෙස් කෝස් ලංකා කියන සමාගමේ 140 කොටස් විකිණීම. ඊට අමතරව LNG මිලදී ගැනීම සඳහා අවුරුදු 5කට තවත් ගිවිසුමක් ඇතුළත් කරනවා. දැන් තාම එළියට ඇවිල්ලා තියෙන්නේ යුදගණවී බලාගාරයේ 140 කොටස් විකිණීමට අදාළ ගිවිසුම් විතරයි. मेके कैबिनेट मंडले अतर मे कैबिनेट पत्रिका वे गिवसुम इद्रिपत्करा मे गिवसुम देखे एक इद्रिपत्करा अवसान गिवसुम कैबिनेट मंडले विशी अनुमत करांड कालीन कैबिनेट मंडले टेक इद्रिपत्करा किसी गिवसुम असंक कैबिनेट मंडले बले बले पावर कैबिनेट मंडले धनगांडोनी ये गिवसुमे तीन को मनोदेल अतर मे कैबिनेट पत्रिका वे कैबिनेट पत्रिका एमन मनो बेलवा एम गिवसुम कैबिनेट मंडल इद्रिपत कर නමුත් ඒක කියලා කැබිනට් මණ්ඩලයේ සමාජිකයන්ට තමුන්ගේ වගකීමෙන් නිදහස් වෙන්න බෑ. මොකද කැබිනට් මණ්ඩලයේ අත උස්සලා තියෙනවා අනුමැතිය දීලා තියෙනවා තමුන් නැදකපු කිවිසුමක් මේ අසම් කරන්න. මේකෙදි කැබිනට් මණ්ඩලයේ සම්පූර්ණයෙන්ම මිනිස්සු කැබිනට් මණ්ඩලයේ කෙරෙහි තියලා තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩ කඩලා තියෙනවා. තමුන් දැකලා නැති කිවිසුමක් අසම් කරන්න මේ රටේ රටේ සම්පත් ඩොලර් මිලියන 250ක ගනුදෙනුවකට අදාළ මේ රටේ සම්පතක් විකුණන ගිවිසුමක් අත්සන් කරන්න. ඒ වගේම ඩොලර් බිලියන 3ක් කෝටි 60000ක් වටින LNG මිලදී ගන්න ගිවිසුමක් අත්සන් කරන්න. කැබිනට් මණ්ඩලය අත උස්සනවා. කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු දකින්න නැතුව ගිවිසුම් මොකද්ද කියලා. ඒක කැබිනට් ඔය වගේ කැබිනට් මණ්ඩලයක් කොයි විදිහට කටයුතු කරන්නේ මේ මිනිස්සු කැබිනට් මණ්ඩලය පත් කරගත්තේ. कैबिनेट मंडल बलिए कैबिनेट मंडल संपूर्ण वगकीम तमाइ रटे जनता सुभसीदी रटे जनता ऐतिहासिक मार रक्षा किरीम किसीम कैबिनेट में देख रुकी मम्मी ग्यूसुम दंड मम अति मम ग्यूसुम दिल कैबिनेट लेकमर या संधान कल तीन मेक अनुमति उना गेल एक अनुमति उना दीने දැන් අධික නීති තියෙන ප්‍රශ්නයක්. ඒ හින්දා මම ඒක කතා කරන්න යන්නේ නැහැ. නමුත් කැබිනට් මණ්ඩලයට මේකේ වගකීමෙන් මිදෙන්න බෑ. කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු ගිවිසු මේ කැබිනට් පත්‍රිකාව අනුව 100%ක් පැහැදිලි කැබිනට් මණ්ඩලයට මේ ගිවිසුම් දෙකෙන් එකක්වත් ඉදිරිපත් කළා නැහැ. ඒතකොට ගිවිසුම් දෙක ඉදිරිපත් කරන්න නැතුව කැබිනට් මණ්ඩලයේ කවුරු හරි කියනවා නම් නෑ ඒක අනුමත අපි අනුමත කරා කියලා ඊට පස්සේ කියන්න බෑ අපි गिवसुन दिंदा वगकी मक नै मुखद कैबिनेट मंडल बलापुरुत्व महाजनता तमुंग अत उत्साह मुखादेन अवबोध कटयुत कर विश्वास कैबिनेट मंडले मे अवस्था कटयुत कर खड़गढ़ बड़पतल से उल्लंघने कर मेक कैबिनेट मंडलेट वडाही यम क्रियात्मक मेक कैबिनेट मंडले तमा मेक वाक्य गंडोनी
මොකද කැබිනට් මණ්ඩලය මේ කැබිනට් ලේකම්වරයා කියන විදිහට මේ මේ බැෂිර් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ නේද මේ යෝජනා දෙකම කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා. නමුත් මේක ඇත්තටම ඊට වඩා ඉහළින් යමක් ක්‍රියාත්මක වුණාද කියලා අපිට සැකයක් ඇති වෙන්නේ. දැන් කැබිනට් මණ්ඩලය ගත්ත තීන්දුව වැරදි මේක මේ न्यू फोर्टस एनर्जी समागम सीएट हथलिया कोटा स्वीकुन गे क्रियादा में वरदी एक रटट अहित कराई नमु तंतिम कैबिनेट मंडल बाल पावर न्यू फोर्टस एनर्जी की समागम तेक्का नमु मुदाले लेकमर मे ग्यूसुमाशंकरण एन एफ एस लंका पवर होल्डिंग्स की मे दिदास विषय के फिब्रवरी मसे विशी तुंगिंद संस्थापित समागम समग ये समागमे वार्षिक बदतना डोलर तुम सी जाए यह इतना मुद्दे मतवर अट मुखर विशाल बलपैम कावद मे वगे कैबिनेट इद्रीपति समागम विना समागम समग मे शेल समागम समग अभी मे वाटा शेल समागम की मे वे वत्न ये वगे समागम समग मे गुस्मा उपदू शखय ये कारण ताहूर अब कैबिनेट मंडल मे की वकीमें मिदे युग युद्ध गणवे सीएट हथली कैबिनेट मंडल गींदम मे रटट इतम अहित कर नी मे रटे नीति बड़पत दश उल्लंघन कर अमात्योर तुंदने वेनम नीति चंडमक समग गर्व अधिकट अविल ඒ සම්බන්ධයෙන් විරෝධතා ගොනු කරලා තියෙනවා අපේ අපි දාපු නඩුවලටම විරෝධතා ගොනු කරලා තියෙනවා. නමුත් විරෝධතා වශයෙන් ගොනු කරාට මේ ඒ කැබිනට් ඇමතිවරුත් මේ කාරණා මේ කැබිනට් මණ්ඩලයේදී මේක අනුමත වුණා කියන කාරණාව හබේලක් කරලා තියෙනවා. गाड़ू अधिकारी इद्री मेकदी कारण मैं इतनी हेट कथा कर बलपड़े नमूद मेरटे मे गणुन रटटी हितामहितक गणुन रटे नीति बड़पतल सुन गुवा मेक मे गणुन मे अवस्था विधि नवत्तने अभी हिताम बड़पतल खेदवाचे गतिरार्थ मूल दिन सीत The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය Multilac Color the World Sri Lankan